අයිබෝයි. රටක ප්‍රධානම පාර්ශවකරුවා රටේ ජනතාව. ජනතාව විදිහට අපිට පැවරෙන වගකීමක් රටේ පාලකයන් පත් කරගන්න. පැහැදිලිම සභාපතිතුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ බොහෝ නිලධාරීන් අපි මං ඔබතුමාට දුරකථනයෙන් තමතල මේ පිළිබඳ සඳහන් කළා. ඔවුන් බොහොම පැහැදිලිවම මේ අත පියා ගන්නවා සභාපතිතුමා එපා කියලා දෙන්නේ. හැබැයි මීට මාස දෙක තුනක ඉඳලා කරන ආපු වැඩපිළිවෙල 50,000කට වැඩි පිරිසක් වගේ ඉන්නවා, තාම සේවා පවර්ලා නැහැ. ඔහුට අවශ්‍ය පත්වීම ලැබිලා නැහැ ඊළඟ ආයතනයට යන්න. ඒක වෙන්න බෑ. 50,000කට නැහැ. එහෙම 50,000ක් වැඩනකොට තැන් තැන් වල ඉන්නවා නම් ඔබමට ඒ 50,000න් 5,000ක තොරතුරු දුන්නොත් අද අඟහරුවාදනේ, ඔබ හෙට උදේ දවල් 12 වෙනකොට දුන්නොත් මං හවස 3 වෙනකොට රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් ඒක අහලා ඒක විස්තර අරගෙන ඔබට දන්නවනව හවස 4ට කලින්. ඔය සබතුමා දැන් ඔබ පුළුවන් නම් හෙට හවස 50,000න් 5,000ක දෙන්නකො තොරතුරු. ඒ 5,000කට දුන්නොත් 500ක් අරන් ගිය තොරතුරු අරන් ඉන්නකො අපිට තැනක් නැහැ, වැඩ කරන්න රාජකාරියක් නැහැ, අපිට යන්න තැනක් නැහැ. අපි ඇවිද ඇවිද ඉන්නවා කියලා. අපි හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහර ආයතන වහපු නිසා ඒ අයට දීර්ඝ කාලයක් තිස්සේ මොකද ජනාධිපති කාර්යාලයේ වැඩ වැඩි වෙලා සෞඛ්‍ය සෙනඟ අඩු කරපු එක, සෞඛ්‍ය ලිපිකාර සේවය කළමනාකරණ සේවයට අඩු කරපුවා. ඒවා ඉන්න අය දාපු තැන් වලට යන්න නැතුව ඉන්නවා නම් තමන්ට හොඳ තැනක් බලාගෙන ඒක ඔබ හැබැයි කියපු 50,000 අපිට 10%ක් ආවොත් බරන් එන්න. මම මේ සුමාන වෙනකොටම 5,000ක් ගෙනාවොත් හෙට දවස ඇතුලේ 500ක් ගෙනාවොත් ඒක අපි මොකද කියලා ප්‍රශ්නේ බලලා රාජ්‍යවල මත ලේකම් රැගෙන විසඳෙමු. ඒක හරි අපරාධයක්.